ඒ වගේම තමයි ඊයේ අපි දැක්කා වතු කම්කරුවන්ගේ වැටුප වෙනුවෙන් විශේෂයෙන්ම ආණ්ඩු පාර්ශ්ව නියෝජනය කරන පිරිසත් විපක්ෂයේ ඉන්න කණ්ඩායම් සියලු දෙනාම වැටුප මූලික වැටුප දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන්න කියන ඉල්ලීම කරනවා. මේ ඉල්ලීම අවුරුදු 3ක් තිස්සේ මේ ආණ්ඩුවේ ඉන්න පාර්ශ්ව කරා. අපි දැක්ක එක අවස්ථාවක මේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරයෙක් පෙට්‍රල් කෑන්යක් අරගෙන පාර්ලිමේන්තුවට පිවිසෙන්න උත්සාහ කරා ගිනි තියාගන්න. මේ දෛනික වැටුප වැඩි කිරීම පිළිබඳව. දැන් ඊයේ දවසෙත් අපි දැක්කා දිගම්බර නැමැතුමා කියනවා ඒ සටන අතහරින්නේ 1000 වැටුප ලැබෙනකම් කියලා. ඒ වගේම අපි දැක්කා වතු කම්කරු ඒ ආයතනවල ප්‍රධානින් කියනවා මේක 600කට වැඩිය ගෙනියන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ නිසා අපි විශේෂයෙන්ම අවධාරණය කරනෝ මේ ආණ්ඩු පාර්ශවයේ ඉන්න ඒ වතු කම්කරුවන් නියෝජනයක නමාත්‍යවරුන්ට මේ වතු කම්කරුවන් නොමග යවන්න එපා. ඔවුන් යොමු කරලා උද්ඝෝෂණ කරනවා, ඔවුන් යොමු කරගෙන ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර කරගන්නවා, ඔවුන්ට පොරොන්දු ලබා දෙනවා. හැබැයි මේ පොරොන්දු එකක්වත් ඉෂ්ට කරගන්න බැරි වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි බලාගෙන ඉන්නවා. දිගම්බර නැමැතුමා අයියා කිව්ව විදියට 1000ක දෛනික වැටුප ලැබෙන්නේ නැත්නම් මේ අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන්න සූදානම් වෙලා ඉන්නවද කියලා. මොකද අපි දන්නවා මේ වතුකම් කරුවන් නියෝජනය කරන ඇමතිවරුන්ට ලැබෙන වරප්‍රසාද මොනවද කියන එක. මේ සියලුම ඇමතිවරුන්ට, මේ සියලු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ලැබෙනවා. වතුකම් කරු ජනතාව නියෝජනය කරන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආණ්ඩු පාර්ශවයේ ඉන්න සියලු මන්ත්‍රීවරුන්ට ලක්ෂ 2ක දීමනාවක් ලැබෙනවා මාසෙකට. ඒ නිසා එහෙම ලක්ෂ 2ක් දීමනාවක් ලැබෙන්න සටන් කරන්න පුළුවන් නම් ආණ්ඩු ඇතුළේ ඉන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට මේක කරගන්න අමාරුකමක් නැහැ උන්ට. ඔවුන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් කරන්න පුළුවන්. නමුත් ඔවුන් මේ හැම අවස්ථාවෙම මේ වතුකරුවන් කම්කරුවන් යොදවලා ඔවුන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරනවා ඇරෙන්න ඔවුන්ගේ වැටුප් වැඩිවීමක් පිළිබඳව කතා කරන්න සූදානමක් නැහැ. ඒ නිසා අපි බලාගෙන ඉන්නෝ දිගම්බර නැමැතුමා ඊයේ කිව්ව විදියට මේ අයවැය ඉදිරිපත් වෙන වෙලාවේ අයවැය යෝජනාවක් හැටියට 1000ක දෛනික වැටුප ඒ තුල අන්තර්ගත වෙලා නැත්නම් මේ වතු ආයතන ප්‍රධානින් එක්ක සාකච්ඡා කරලා ඒක 1000 දිනා ගන්න බැරුණොත් එහෙම දිගම්බර නැමැතුමා ඇත්තටම යැමතිකම අතහැරලා වතුකම් කරුවන්ගේ සරණ ශක්තියක් දෙන්න ඉදිරිපත් වෙනවද කියන එක පිළිබඳව අපි බලාගෙන ඉන්නවා.